අයවැය විවාදයේ පුරාම අපි දැක්කේ මුලාසුරණු මන්ත්‍රීතුමිය තනිකර බොහෝ කතිගැන් කතා කළේ ෆේල් කතාව තමයි ජනප්‍රියම ප්‍රස්තුතේ වුණේ ජනතාවට බුද්ධික පතිරණ මහත්මයා මේ පාර්ලිමේන්තුවේම කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඕල් ලෙවල් ෆේල් අය ඉන්නවා 95ක් ඒ ලෙවල් ෆේල් අය ඉන්නවා 125ක් කියලා බුද්ධික පතිරණ මහත්මයා ප්‍රකාශයක් කළා ඒ කතාව අහලා තමයි මම ගිහිල්ලා මගේ වයස ගැන හිතන්නෙත් නැතුව මම ගිහිල්ලා ඕල් ලෙවල් සහ ඒ ලෙවල් දෙකම විභාග කරලා මම නම් පාස් වුණා එකක් ෆේල් වුණා ආගම විතරයි ඉතින් මේ ෆේල් පාස් කරන කියද්දි මට ඒක කියන්න හිතුණා මේ අයවැය විවාදෙදී ගරු මුලාසුරණු මන්ත්‍රීතුමිය අපි දැක්ක දෙයක් තමයි සමහරු බොරු කිව්වා සමහරු ඇත්ත කිව්වා සමහරු අතිශෝක්තියෙන් කතා කළා සමහරු තාරබර වැලිබර එක 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 විදිහට තමුන්ගේ මුකරිකම කතිකත්වය පෙන්වන්න බොහෝ දේවල් පෙන්නවා නමුත් සමස්තයක් වශයෙන් ගරු මුලාසුරණු මන්ත්‍රීතුමිය මම දකින්න දේ තමයි බොහෝ අය කතා කළේ මාධ්‍යයට පබ්ලිසිටි වලට අර channel එකට මේ channel එකට හිරු එකට මොකක්ද යන කෑල්ල දෙරණ එක යන කෑල්ල මොකද්ද සිරස එක යන කෑල්ල මොකද්ද ඒවට තමයි කතා කළේ සමහර අය මෙතන හිටිය ජනාධිපතිතුමා අගමැතිතුමා සන්තෝෂ කරන්න ඊළඟ කැබිනට් ධූරයක් අරගන්න අවස්ථාවක් උදා කරගන්න ඒ කතාව පාවිච්චි කළා සමහර අය එක එක්කෙනාගේ පෞද්ගලික මති මතාන්තර ජනතාව අතරට යවන්න කතා කළා. නමුත් එය අමතක කරව එක දෙයක් තමයි ගරු මුලාසුරණ මන්ත්‍රීතුමිය මේ පාර්ලිමේන්තුව පවත්වන්න දවසකට ලක්ෂ 80ක් ගෙවන ජනතාව ගැන කතා කරන්න බොහෝ අය අමතක කළා. ලක්ෂ 80ක් යනවා එක දවසට. නමුත් කතා කළේ එක එක්කෙනාට ඉන්න ගෑනු ගැනයි, එක එක්කෙනාගේ භාර්යාවන් ගැනයි, පෞද්ගලික දේවල්. අදත් අපි දැක්ක කතා කරනවා අපේ නායකතුමාට අපහාස කළා බොහෝ කතා අපි දැක්කා. මේ ජනතාව ගැන අඩුවෙන් කතා කරපු නිසා මම අද ජනතාව ගැන කතා කරන්න මේ අවස්ථාව යොදා ගන්න තීරණය කළා පක්ෂපාත නායක වර්ග ගෝත්‍ර ආගම් භාෂා ભેදයකින් තොරව ගරු මුලාසුරණු මන්ත්‍රීතුමිය ජනතාව ගැන කතා කරනවා නම් මේ පහුගිය ඉතිහාසයේ ශ්‍රී ලංකා දේශපාලනයේදී ජනතාව තෝරලා තියෙනවා 94 සිට ජනාධිපතිවරුණු එක්සිකියුටිව් ප්‍රෙසිඩන්ට් ලේ කියන්නේ විධායක ජනාධිපතිවරුණු චන්ද්‍රිකාගේ සමයේ 94 සිට මේ 2020 වෙනකන් ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරු. අපේ ජනාධිපතිවරු අපිට හිටියේ නැහැ. 2002 2004 තම්මුනේ බාගාණ්ඩුවක්. ඒ කියන්නේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා 2002 2004 චන්ද්‍රිකා ඒ වගේම සමාවෙන්න නිවැරදි කින් වැඩටත් ඒ වගේම අපිට හම්බුනේ 2015 ත් හම්බුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතකොට මේ වෙලා තියෙන විනාශයට වග කියන්න ඕනේ කවුද 94 සිට අපිට ජනාධිපතිවරයෙක් හිටියේ නැහැ හිටිය එකම විධායක ජනාධිපතිවරයා හිටියේ ඔය පැත්තේ එතකොට එතකොට මොනවද ඒ කාලේ වෙලා තියෙන්නේ ඒ කාලේ වෙලා තියෙන්නේ 94 ඉඳන් රට ආදරණීය අපේ ජනතාවට මම මේ කියන්නේ මුලාසුරණු මන්ත්‍රීතුමිය රට ට්‍රිලියන 14මාරක් ණයයි උපදින දරුවා ලක්ෂ 7යි 13000ක් ණයයි තවම මේ රට දියුණු වෙමින් පවතින රටක් දූෂක දර්ශකයේ අංක 4 මෙන්න කෙරුවාව මේ අය බයිනවා අපි ෆේල්ලු දැන් මුං කරලා මෙච්චර කාල ආණ්ඩු 94 ඉඳන් විධායක ජනාධිපති ධූරේ දාලා මේක කරලා කරලා කියනවා විපක්ෂයේ ෆේල්ලු. ඉතින් තේරුම් ගන්න ඕනේ කවුද ෆේල් කියලා. වර්තමාන ආණ්ඩුව කියනවා විපක්ෂයේ හොරු ඇල්ලුවාද කියලා. එතකොට අපි කියනවා අපිට හොරු අල්ලන්න බැරි වුණා කියලා. එතකොට අපිට හොරු අල්ලන්න බැරි වෙලා එයාලා නැවත පත් වුණා හින්දා අපි පිළිගන්න වෙනවා අපිත් ෆේල් කියලා. ඒ වගේම එතකොට හොරුන්ව නැවත පත් කරගත්තේ කවුද මෙතන හිටියේ ගරු ජනාධිපතිතුමා හිටපු එයා කිව්වා රත්තරන් අශ්වයෝ ගැන කිව්වා ලැම්බෝගිනි කියන කවුගා බැසිල් රාජපක්ෂ දෙලුම් කුළුණෙන් කෝටි 200ක් ගැහුවයි කියලා කිව්වා මං අඩි 6ක් පොළවේ යට කියලා කිව්වා මුල් ලෝක හොරු කිව්වා මේ සියලු දේවල් කිව්වා ජනාධි හිටපු ජනාධිපතිතුමා කිව්ව විදිහට කවුද ෆේල් එතකොට මේ ජනතාව මොනවද එතකොට හොරුන්ව නැවත පත් කරගන්නේ කවුද
මෙච්චර හොරකම් කරපු හොරුන්ව නැවත පත් කරගත්තේ කවුද? ජනතාව. එතකොට මට ඡන්ද නැති වුණත් මට කියන්න වෙනවා ජනතාවත් ෆේල් කියන එක. තිත් ඇත්ත ඒකයි ජනතාවත් ෆේල්. හැබැයි ගරු මුලසරණ මන්ත්‍රීතුමිය මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන් අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් වුණා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන දෙයි. ඒ හින්දා ඒක මම විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ ජනතාවට. මේ ආණ්ඩුවේ හොරු අල්ලන්න කියලා. අන්තිමට ඇල්ලුවේ කවුද? අද අල්ලලා තියෙනවා හොරු අල්ලන වෙනුවට මගේ යාළුවා විල්සන් කරුව. මාස්ක් එකක් දැම්මේ නැහැ කියලා 5000ක් ගන්න ගිහිල්ලා විල්සන් කරුව කියන මගේ වන් ෂොට් එකේ වලිසුන්දර කියන යාළුවාව අල්ලලා තියෙනවා. දැන් මෙතනදී කතා වුණා ගරු මුලසරණ මන්ත්‍රීතුමිය. මේක දෙක කාලයක් තියෙනවා. මන්ත්‍රීතුමිය මේක කියන්න මට අවසර දෙන්න. මේ අයවැයේ ලෝකයේම ඍණ වෙලා හර්ෂ රාජ මේ හර්ෂ සිල්ලා මැතුමා කියනවා ලංකාව පමණක් ධන වෙලා තියෙන උත්ති ආර්ථික උත්තේජනයක් නැති අවයක් කියලා. මම මේ අන්තිම කාලය යොදා ගන්නවා ගරු මුලසරණ මන්ත්‍රීතුමිය සජිත් ප්‍රේමදාස මහත්මයාට අපහාස කරපු ගම්පා දිස්ත්‍රික්කයේ ඒ මන්ත්‍රීතුමා එමෙතුමායි කතාව ගැන උත්තරයක් දෙන්න. එතුමා කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා බිලියනයක් ගැහුවලු නිවාස අමාත්‍යාංශයෙන් හොරකම් කළාලු. දැන් තියෙන්නේ අදි ස්වාධීන අධිකරණයක් කියලා ඒගොල්ලෝම කියනවා. නමුත් ස්වාධීන අධිකරණේ ලක් කෝටි 60ක සිල් රෙදි රොරු හොරු නිදොස් කොට නිදහස් වෙනවා. අර ජනක මල්ලි ජනක මහ තෙන්නකෝන් මහත්මයාගේ නඩුව නිෂ්ප්‍රභ වෙනවා. එතකොට පහුගියටගේ හැංගිලා ගිහිල්ලා මවුන්ට් එලිසබෙත් එකේ හිටිය ඇන්ටිසිපේටරි බේල් ගත්ත චූදිතෝ අද රජපුටුවේ වාඩි වෙලා ඉන්නවා. ඉතින් ස්වාධීන අධිකරණයක් තියෙනවා නම් මෙන්න ඉන්නවා චූදිතයා. කවුද මේ කියන ඒ මන්ත්‍රීතුමා කියන විදිහට වැඩිම හොරකම් කර පුද්ගලයා ඉන්නවා සජිත් ප්‍රේමදාස මහත්තයා. අනේ කුදලගෙන ගිහිල්ලා දාන්න. ඔ මෙහෙම බඩබැණ ඉන්න එපා විනාඩි 20 ගණන්. කුදලගෙන ගිහිල්ලා දාන්න පුළුවන් නිවාස අමාත්‍යාංශයේ මේ වගේ හොරකම් කරා කියලා නම්. ගරු මුලසරණ මන්ත්‍රීතුමිය දැනගන්න කියන්නේ මේ ජනතාවට ආදර්ශ ගාමන්න 337ක් හදලා තියෙනවා. 9586කට නිවාස හිමිකම් දීලා තියෙනවා. නිවාස ණය ප්‍රතිලාභ 51254යි. නිවාස ආධාර ප්‍රතිලාභ 7233ක්. රණවිරුවන්ට විරු සුමිතුරු සහන 161යි. රාජ්‍ය බැංකුවේ මොකද කිව්වේ ලොක්කා? මොකද? කටවු පෝස්ටර්. ඒක බොහොම නිත්‍යානුකූලව පබ්ලිසිටරට වෙන් කරපු මුදල් තමයි අරන් තියෙන්නේ. නැතුව ඔබතුමාලගේ විමල් වීරවංශ මහත්තයා වගේ ඥාතින්ට මොකද අරග කිව්වේ? ආ මොකද අවසන් කරන්න ගරු ගාන ගාන දැන් මම කියන්නේ ගරු මන්ත්‍රීතුමියනේ මුතුමනි ගාන වැරදි නම් මෙයා හොරෙක් නම් අනේ මාංචු කුට්ටමක් දාලා අල්ලන් යන්නකො ලොක්කා. ඇයි කෑ ගහලා ඉන්නේ? අධිකරණේ ඔයගොල්ලන්ගේනේ අධිකරණේ. ඉතින් ගාන කියන්න ගාන CID එකට ගන්නකො මට කියලාවත් තියනවාද? දැන් පුළ මම අභියෝග කරනවා පුළුවන් නම් සජිත් ප්‍රේමදාස කියන මේ නිවාස හොරකම් කිරුවා කියන මේ මන්ත්‍රීතුමාට විපක්ෂ නායකතුමාව ගිහිලා හිරේ දාන්න. බොරුවට කියකිය ඉන්න එපා. ඒ හින්දා මේ සේරම අතේ පැලවෙන බොරු කියලා කියමින් මගේ චෝදනා සේරම ප්‍රතික්ෂේප කරනවා. මම හැමදාම තිත් ඇත්ත කතා කළා. මං හිතනවා ජනතාව මං කියන කතාව අනිත් ඔය පස් හොරුන්ට වඩා විශ්වාස කරනවා ඇතැයි මම සිතනවා. ඒ කියන්නේ මේ කියන අය තමයි ඉඩම් අරගෙන පස් කපලා තාත්තා අයියා සියලුම දෙනායක පස් කපලා පස් හොරා යන අනවර්ත නාමයෙන් පෙනී සිටින්නේ. මේ ඒ තමයි ඒ අය තමයි මේ සජිත් ප්‍රේමදාස කියන මේ දිවා රෑතුව නිවාස අමාත්‍යාංශයේ වැඩ කරපු මේ පුද්ගලයාට මඩ ගහන්නේ. මම කියන්නේ ඔතමයි කාලය අවසන් වෙනවා. චෝදනා කරන්න අවශ්‍ය තව විනාඩියක් දෙන්න කරු මන්ත්‍රීතුමිය. මෙච්චර චෝදනා කරන්න අවශ්‍ය නැහැ. තමුන්නාසලාගේ අධිකරණය තුනෙන් දෙකේ බලය තියෙනවා. ඒකාධිපති අපේ විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා, අගමැති කෙනෙක් ඉන්නවා, ෆුල් පවර්ස් තියෙනවා. ලොක්කා මාව මේවා කියලා ළඟදී මාවත් දාන්න යනවා. නමුත් හිරේ දැම්මා කියලා මේ වන් ෂොට්ලා සෙකන්ඩ් වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ, කට නවත්තන්නෙත් නැහැ. මාව මේ වගේ කතා කරලා තුන් පාර දැනට හිරේ දාලා තියෙනවා. මම කිස්සල කිව්වගේ නඩු 36ක් තියෙනවා. අපි නඩු වලට බය නැහැ. දිගටම දාන්න නඩු. පුළුවන් තරම් දාන්න නඩු. ලංකාවේ තිත් ඇත්ත කතා කරන මිනිහ හැමදාම හිරේ. මගේ මාමා තිත් ඇත්ත කතා කරලා හිරේ දැම්ම වෙඩි තිබ්බා. අවසන් කරන්න බන්තුතුමා.
ඕගොල්ලෝ තමයි දන්නේ අපේ කාලේ අවසානයි අවසන් කරනවා කියනවා අපේ පක්ෂේ මේ හොරගම් කළා කියලා කියනවා නම් ඒගොල්ලන්ට නඩු දාන්න හිරේ දාන්න ඒගොල්ලන්ගේ හිරේ යවන්න අල්ලස්සා දූෂණ කොමිසම තියෙනවා ඒ වගේම CID එක තියෙනවා FCID එක තියෙනවා මේ සේර මාර්ගයට ගිහිල්ලා නඩු දාලා අපිව හිරේ දාන්න හිරේ දැම්මත් අපි දන්නවා අපි අපිට චෝදනා නැහැ ඒකයි මේ තිත්තත් කතා කරන්න කියෙමි අවසන් කරන්න මන්ත්‍රීතුමා අවස්ථාව දුන්නට ස්තුතිවන්ත වෙන්න මමයි කතා